සතිමත් භාවේ පිළිබඳව අපි පැඩසටහන් කීපදේගීම කතා කර. දැම් මේ දරුවෝ දන්නවා සතිමත් බව කියන්නම කක්ද එක නිවැරදි විදිහට පුණු කරන්නේ කුමක්ද කියලා. සමහරක් වෙලාට අලුතෙ මේ වැඩස්්‍රන්නට සම්බන්ධන දරුවන් සඳහා මං ඉතාමත්ම කෙටෙෙන් හඳුන දෙන්නන් සතිමත් භාවය කියලා කියන්නේ මේ ොහොතේ. අපි කරන කරන ක්‍රියාවල් සම්බන්ධයෙන් අපේ මනස දිගින් දිගටම පවත්වාගෙන යෑම. ති මෙන්න මේ විදිර පවත්වාගෙන ෑම තුළින් අපිට ලැබෙන විශේෂයෙන්ම වාසිකොඩ අක් තියනවා. මේකට වි්‍යත්මක පසුි මක්තියවා මේකට අපි කැන්නේ නිියර පලාස සිට එමනත බ්‍රේන්් ප්ලාස සිට කියලා විද්‍යාඥෝ හොයා ගැතියෙනවා මෙන්න මේ විදියට ක්‍රමවත්ව සතිමත්ව සතිමත් බව දිගින් දිගටම වර්ධනය කරන්නට පුළුවන්නම්. අපි මනසේ මේ තියෙනවා නිවරෝණ බිලියන දොළහක් විතර. මේ නිියවරෝන එක්තරා ස්විශීෂී ආකාරයට හැඩ ගහැනවා කලා විශේෂය මේ ්‍රීෆන්ල් කොටක් එම ඇතම මේ ඉරි පස තියන කොටස ව මේ කොටස තමයි අප ඉතාමත්ම වැදගත්තෙන්නේ හයෝඩතිකින්ක්ස් එම නැත්තන් අප හිතාමතා කර කායන් සම්බන්ධය ඒ වගේම ගනිත මේ හැකියාව නිර්මාණශීලි හැකයාවන්ගේ දෙවල් සම්බන්ධය. ඉතින් මේක අපි ේෂ හඳදු ැන යන සතිමත් බව දිගින් දිගම පුහුණු කරනකොට අපිට ලැබෙන බලයක් අපිට ලැබෙන දක්ෂතාවයක් හමට ස්කිල්ලෙක් විදිහයට. ඉතින් අද මේ දූදරුවට මම කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තව දුරටත් එක පියවරක් ඉස්සරහට ගිහිල්ලා තව ටි අපි මේ සතිමත් භාවේ ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක. අද කියල දෙන්නේ දේපුතේ අරමං කලින් කියල දුන්න ක්‍රමවල සංකලනයක් එකතුවා. මං මේ දුරට පුතාට කියලා දුන්නා. අපි සමහක් දවල් යාන්තිිකව කරන්න කලා. හොඳ මුදාහරණේ දත්මැදීම එමනතං ආහාර ගැනීම. ඉතිං ඒ වගේ දෙයක් බලන්න පුළුවන්ද කියලා දවස පුරාම ඒ කාරය ඉවර වෙනකම්ම සතිමත්ව කරන්න. ඊට පස්සේ මම කියල දුන්න දුරට පුතාට පුළුවන් උදේ නැගිට්ට ගම අර සතිමත් සක්මනක් කරන්න සතිමත්ව ඇවිදිද විනාඩි දයක් පාලො. පුළුවන්ද කියලා බලන්ට හවස්වර්විතයක කරන්න. එතකොට තවත් සතිමත් බවවර්ධන වෙන බවබට තේරේ. ඊට පස්සේ මම මේ දුරට පුතාට කියලා දුන්නා, වාඩිවෙලා ඉඳගන කොහොමද සතිමත් බව පුහුණු කරන්න කියලා. ඒක දිමං අද විශේෂම් මේ දුවට පුතාට කියර දෙන්නේ අන්න ඒ විදිහට සතිමත්ව ඇවිදීමෙන් පස්සේ වාඩි වෙලා ඉන්නකොට. අපිට පුළුවන් මේ මොහොතේ අපේ ශරීරයේ සිද්ධ වන දේවල් අවබෝධ කරගන්න. උදාහනෙක් වි හොඳ ට ලාග හිටියොත් අවෝධය හිටියොත් මේ දට පුතාට තෙ. සමහරක්කරට මේ හදවත ගැනෙන හැටිත් අපට දැන්නවා. එවිතරක් න මේ නාඩී වැටන හැතිත් අපට දැන්නන්නවා. මේ ඉතාමත්ම සියුම් මාන්සපේෂී චාලනයෙන් පවා දන්නවා. ඉති මේ දැන දේ ගැන දැනගන්ඩ. ඒවායි බලින් කරන්න අවශ්‍යතාවයක් න ඉතින් මේ දැනන දේ ගැන දැනුවත් වීම තමයි දීන් විගටම සතිමත් භාවය පවත්තාගන්න උපකාර වෙන.ඉති මේ විදිහයට දුරට පුතාට පුළුවන්න මේ ක්‍රමටිකු කෝම එකට එකතු කල්ලා සතිමත් බව පුහුණු කරඩ. මේ දුවලට පුතාට තේරේ දවස පුරාම. තමන් ඉන්න බොහෝම සන්තෝසිෙන් තමන්ගේ මනස තමන් එකක ඉන්නේ කරන කියන වැඩ කටයුතු බොහෝම ලේසිෙන් සිද්ධ වෙනවා